මෙවන විට දිවයිනට ඇදහැලමින් පවතින වර්ෂාපතනයේ යම් වැඩිවීමක් රාත්‍රී කාලයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. වැසි සහිත කාලගුණයත් සමග ඊයේ ප්‍රදේශ කිහිපයකින්ම පස්කඳු කඩාවැටීම් පිළිබඳ සිද්ධීන් වාර්තා වුණා. කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ මලංගොඩ ඕපනායක මාදුල ප්‍රදේශයේදී පස්කන්දක් සහ ගසක් කඩාවැටී තිබුණේ මේ අයුරින්. බණ්ඩාරවෙල ඇත්තලපිටිය නිවසක් ආසන්නයේ ඇති අඩි 20ක පමණ විශාල පැතිබැම්මක් ඒ රාත්‍රියේ මෙලෙස එම නිවස මතට කඩාවැටී තිබෙනවා. මේ අතර රත්නපුර කළුගඟ ඉහළ ප්‍රදේශවලට සහ කළුගඟේ අතුගංගාවක් වන වේගඟේ ඉහළ ප්‍රදේශවලට ඇදහැරුණු අධික වර්ෂාව හේතුවෙන් එම ගංගා පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සහ ඉමදුව අතර මාර්ගයට පස්කන්දක් කඩාවැටීමෙන් ගමනාගමනයට බාධා සිදුව අතර මේවන විට මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු සිදු කරමින් පවතිනවා. සම්පූර්ණයෙන්ම ගමනාගමනය මන්තිරු හතරම වැසිලා තියෙනවා. ඒ අනුව ගමනාගමනය අපි නැවැත්තුවා. කොළඹ සිට යන අයට පින්නදුවෙන් එළියට ගිහිල්ලා ගාල්ල දෙනියයි මාදම්පේ මාර්ගයේදී ගමන් කරලා නැවත ඉමදුවට එන්න පුළුවන්. ඉපැත්තෙන් හම්බන්තොට පැත්තෙන් එන අයට ඉමදුවෙන් ඇතුල් වෙලා ගාල්ල දෙනියයි මාදම්පේ මාර්ගය ඔස්සේම නැවත ඇවිල්ලා පින්නදුවෙන් ඇවිල්ලා නැවත අධිවේගී මාර්ගයට පිවිසෙන්න පුළුවන්. ටිකට් එකක් දෙන තැනදී ටිකට් එකක් දෙනවනේ ආරම්භක. ඒ ටිකට් එකનું අරන් ගිහිල්ලා නැවත අතෙන් යන්නේ එකම දිනලා තියෙන අධිවේගී මාර්ග කොටසක් පාවිච්චි වෙන්නේ නැති විතරයි තියෙන්නේ. ඒ ටිකට් එකෙන්මනේ අපි හිරවීම නිසා පොලිස් දාරින් හත් දෙනෙක් තුවාලව පොලිස් කොස්තාපල් රියදුරෙක්ගේ ඉමදුව පිවිසුම් මධ්‍යස්ථානයේ සේවය කරන සහ පොලිස් විශේෂකාර බලකායේ පොලිස් ඇරයන්වරු එක්කයෙක් සහ පොලිස් කොස්තාපල්වරු පස් දෙනෙක් මේ හත් දෙනාම මේ වන විට කරාපිටිය රෝහලට ඇතුළත් කළා. ප්‍රතිකාර ලැබුණා. පොලිස් ඇරයන්වරයාට අංශ ආකාරයක බරපතල තත්ත්වයේ තුවාල තිබෙන බවට තමයි දැනට අනාවරණය වෙන්නේ. කෙසේ වුවත් මේ වන විට එම පස් ඉවත් කිරීමේ කාර්යයේදී සිටිනවා. ඒ ඉවත් කිරීමෙන් පසුවත් ඒ අවදානම පහව ගිහිල්ලා තියෙනවද කියන එක විද්‍යාත්මක තහවුරු කර ගැනීමෙන් පසුව තමයි මාර්ගයේ ගමනාගමනය සඳහා මා ජනතාවට විවෘත කිරීමට කටයුතු කරන්නේ. එතෙක් මාර්ගය වසා තැබෙනවා. වැලිමඩ රේන්දපොළ අබේවෙල ලෝකාන්තයේ මාර්ගය අධික වර්ෂාව හේතුවෙන් නායාමට ලක්ව තිබුණේ මෙලෙසින්. මෙම මාර්ගයේ නායාමක් සිදුව ඇති බව නොදැන පැමිණි ත්‍රිරෝද රථයක් මෙම ස්ථානයෙන් මෙලෙස ප්‍රපාතයට පෙරළී ගොස් තිබූ අතර රියදුරු රථයෙන් ඉවතට පැන දිවි බේරා ගැනීමට සමත් වුණා. භගවන්තලා ප්‍රදේශයට ඇදහැරුණු අධික වැසි හේතුවෙන් කෙසල්ගමු ඔය පිටාර ගලා ශාන්ත මරියා ජාතික පාසල බෙන්ම පහත් බිම් රැසක් මෙලෙස ජලයෙන් යට වුණා. නෝර්ටන් බ්‍රිජ් ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැරෙන අධික වර්ෂාව නිසා විමල සුරේන්ද්‍ර ජලාශයද මෙලෙස වාන් දැමීම ආරම්භ කර තිබෙනවා. නිල්වලා හා ගින්ගඟ ඉහළ ප්‍රදේශවලට ලැබුණු වැසි සමග මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ගංගොතුර තත්ත්වය ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. නිල්වලා ගඟ පහළ ප්‍රදේශයේ ගංගොතුර නිම්නයේ පවතින ගංගොතුර තත්ත්වය ඉහළ යාමේ හැකියාව පවතින බව සඳහන් කළ යුතුයි. සහ ගින්ගඟේ පහළ ප්‍රදේශවල විශේෂයෙන්ම බෝපේ පොද්දල නාගොඩ සහ බද්දේගම වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ තුල ගංගොතුර තත්ත්වය තවදුරටත් සුළු වශයෙන් ඉදිරි කාලය තුළ වර්ධනය වීමේ හැකියාව පවතින බව සඳහන් කළ යුතුයි.